කාන්තා ඇමතිකම හම්බ වෙනවා කියලා. මට කාන්තා ඇමතිකම එපා. මට සති දෙකකටම හැවිලි ඇමතිකම දෙන්න. සමුන්නාසලාගේ ප්‍රශ්න ගැන කතා කරන්න ගිහිල්ලා මම මහවැලි අමාත්‍යංශයෙන් ඇවිල්ලා වාහනේට ගිහලා අඬපු අවස්ථාව තියෙනවා. ඒක මගේ ආරක්ෂක නිලධාරි මහතුරුයි දන්නවා. මාව රස්තියාදු කරලා තියෙනවා වරු ගණන්. මාව පෙනිපෙනි මට එන්න කියන්නේ නැතුව ඊට පස්සේ ආපු අය අරන් තියෙනවා. නමුත් මං ඒ දෙකට නැමිලා ඒ මිනිස්සු ගාවට ගියේ මගේ ලග්ගල මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා දෙන්න. මේ වැව් ටික හදලා දෙන්න කියලා මේ නාවුල ප්‍රදේශයේ තියෙන එහා පැත්තේ මාරගමුව වැව, ඔව්පල්ගල තියෙන වැව, ඊළඟට විදානිවත්ත වැව, ওই විදිහට ගත්තහම ඇතුලේ තිබ්බ වැව් විශාල සංඛ්‍යාවක් අපි හදලා දෙන්න කිව්වා. ඒ හැම එකම මායින් තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව. රෝහිණීන යෝජනාව ගෙනාවේ. ඒ නිසා ඒක දෙන්න බෑ. මොකක් හරි හේතුවක් කියනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉඩම් වලට වතුර අල්ලනවා ඒ හින්දා බෑ කියනවා. මොනවා හරි හේතු කියලා ඉවරලා ඒවා කඩා කප්පල් කරනවා. ඒ වගේම නිලධාරීන් මාව සෞතුක කරු ප්‍රමාණය කොච්චරද කිව්වොත් ඕගොල්ලොන් නම් മന്ത്രിකම දාලා යන්න. ඔයාලා නම් മന്ത്രിකම දාලා යන්න. මොකද මමත් මිනිස්සෙක්, ලේමස් ඇට නහර පිටක් තියෙන කෙනෙක්. මේ නාවුල ප්‍රදේශයේ මට කරන විවේචනත් මම හොඳටම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වගේම අර නිලධාරීන් මට කරපු දේවලුත් මම උපේක්ෂාවෙන් බලන් හිටියේ. කවදා හරි ඇත්ත කියන එක එළියට එනවා. අන්න ඒ දවසේදී ওই කාටත් උත්තර හම්බෙනවා වගේම මේ ලක්කල ජනතාවටත් අපිට සේවය කරගන්න අවස්ථාව ලැබෙනවා කියන එක මම තමුන්නාන්සලට කිව්වා. ඒ නිසා එක සති දෙකකට මහවැලි ඇමතිකම දෙන්න වයඹට ගෙනියන වතුර ටිකෙන් ගලේ වෙල ප්‍රදේශයේ එල්ලංගා පද්ධතියට වතුර දා ගන්න ඕනේ. නාලන්දා ජලාශයෙන් මෙතන ලෙනදොරට යන කන් තියෙන වැව් 11ට වතුර ටික ගන්න ඕනේ. එහා පැත්තෙන් විල්ගමුව මගේ අප්පච්චි හදපු වැව තමයි හිඹිලියා කඩ වැව. මම වතුර පාරක් දෙන්න කිව්වහම ඒක තියෙනවා මඩුමාන පැත්තෙන් ගල්ගෙදවල පැත්තෙන් හිඹිලියා කඩට පාරක් අප්පච්චින්න කාලේ කපපු. ඒ පාරට සමාන්තරව වතුර ටික ගෙනියන්න පුළුවන්. ගෙනහිල්ල මීටර් 300ක ඇලක් කපන්න තියෙනවා. ඒකට කැමති නැහැ. හීංගංගේ ඉඳලා නකල් සාක්ෂිතය හරහා උඹගකින් කලුගඟට වතුර ගේන්න කිලෝමීටර් 27ක් හදන්න හදනවා. මම ඒකට විරුද්ධ වුණා. මම ඉන්නකන් ඒක කරන්න දෙන්නේ නැහැ. මීටර් 300ක ඇලක් කපන්න බැරි නම් නැත්නම් උඹගක් දාන්න බැරි නම් එයා කොහොමද කිලෝමීටර් 27ක ඇල උඹගක් හදන්නේ කියලා මම එයාගෙන් අහලා මම ඒක නවත්වාගෙන තියෙනවා. ඒ නිසා මට ඒ හිඹිලියා කඩ වැවට වතුර ටික දාලා දුන්නොත් මිනි පෑලෙන් උඩ කොටසේ වතුර ප්‍රශ්නය මෙතුමා දන්නවා. ඒ ප්‍රදේශයේ කෙනෙක් හැටියට අපේ වීරයය දන්නවා. මිනි පෑලෙන් උඩ කොටසේ වතුර ප්‍රශ්නය අපිට විසඳලා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ඔන්න ඔය ආකාරයේ මම ඔය පොඩි ප්‍රශ්න කීපයක් කිව්වා. ඊළඟ රැකියා ප්‍රශ්නේ විශේෂයෙන් තරුණ අය ඉන්න හින්දා කතා කරන්න ඕනේ. රැකියා දෙන්න හදපු හැම වෙලාවකම කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේප කරා ජනාධිපතිතුමා. තමුන්නාන්සලාට ඒව දන්නේ නැහැ. ඇමතිවරු දුන්නා නම් ඔය හැමදේම දුන්නේ හොරෙන් සහ ජනාධිපතිතුමා නැතුව කැබිනට් මණ්ඩලයේ පත් වෙලා ඒකේ වගකීම වෙන කෙනෙක් ගත්ත අවස්ථාවක පත් කරගත්ත කැබිනට් පත්‍රිකා තමයි අද තියෙන්නේ. එහෙම නැත්නම් ජනාධිපතිතුමා මොන වෙලාවක හරි වැරදීමකින් අනුමත කරපු ඒවා තමයි අපේ අයට යමක් ලැබෙනවා නම් ලැබිච්ච අවස්ථාව. ඒ නිසා මම තමුන්නාන්සලාට ඒ ගැන ආයේ මේ තව දවස් 20ක් ඉන්න මිනිස්සුය ගැන අපි ආයේ කතා කරන්න තේරුම් ගන්නෑ.